ඔබේ ප්‍රියතම social media apps දින 30ක් පුරා රුපියල් 749ක් පමණයි. අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල විශ්ව සහිත ආනයනික සහල් පිළිබඳ මාධ්‍ය වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙය මාෆියාවක ප්‍රතිඵලයක්ද එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය කියයි වීටිකවත් මෙලදී ගන්න බැරි තරමට ආණ්ඩුව බංකොලොත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා රුපියල් 2500න් රුපියල් 11000න් සහ රුපියල් 30000න් නොකා නොබී ඉන්න අපේ රට දසුන්ගේ ටීම් එක ආසියානු කුසලානය දිනද්දී රනිල්ගේ ටීම් එක බංකොලොත් රන් කුසලානය දූෂිත රන් කුසලානය සහ කන්න නැති මන්ද පෝෂිත රටක් පිළිබඳ රිදී කුසලානය දිනාගෙන කටුනායකින් දෙවිනට පැමිණි වගයි වැඩිදුර තොරතුරු අද ටෙලිවැකියෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට ජන ගංගාවක් අංක 1 ආරක්ෂිත ඉටිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට ආනයනය කළ සහල් පිළිබඳව මේ වන විට දැඩි මතභේදයක් නිර්මාණය වී තිබෙනවා විෂ සහිත සහල් රට තුළට ගෙනෙත් ඇති බවට පුවත්පත් කිහිපයක් සිදු කළ වාර්තාවත් සමග ජනතාව දැඩි සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයකට පත් වුණා මේ පිළිබඳව ජනාධිපති මාධ්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ විෂ සහිත සහල් ගෙන්වා ඇති බව කියන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි මෙරටට ආනයනය කරන ලද සහල්වල විෂ අඩංගු බවට අද ප්‍රධාන පුවත්පත් කිහිපයක් සිය ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස වාර්තා කර තිබුණා. මෙලෙස පුවත්පත් වාර්තා කර තිබූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මගින් සහල්වල විෂ රසායනික අඩංගු බවට එවැනි පරීක්ෂණයක් සිදු කර නැති බවයි අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් මේ 2022 ජනවාරි ඉඳන් මේ දක්වා ආනයනය කරපු හාල් සම්බන්ධව කිසිම පරීක්ෂණයක් කරලත් නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිම වාර්තාවක් ඉදිරිපත් කරලත් නැහැ. පුවත්පත් වාර්තාවේ සඳහන් වෙලා තියෙන පරීක්ෂණ ප්‍රතිඵල අදාළ වෙන්නේ 2017 අවුරුද්දේ පරීක්ෂණ නිලධාරිනියක් විසින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල. ඒ වාර්තාවේ තොරතුරුත් ඉදිරිපත් කරලා තියෙන්නේ වැරදි විදියට. මේ වෙනකොට වෙළඳපොළේ තියෙන සහල් ගැන අපි කිසිම පරීක්ෂණයක් කරලත් නැහැ. ඒ හින්දා අපිට ඒ ගැන නම් මොකුත් කියන්න බෑ. වැරදි මූලාශ්‍ර ලබා දෙමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරන බවද වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. මේ අතර පසුගියදා අවස්ථා කීපයකදීම කෘෂිකර්ම අමාත්‍යවරයාද ආනයනික සහල් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදු කළා. මේ රටේ මේ වෙනකොට මෙට්‍රික් ටොන් ලක්ෂ 6කට ආසන්න සහල් ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. මේවට එතකොට මොන වස විසද ගහලා නැත් පිට වඩා ප්‍රමිතියෙන් බාල පොර යොදලා නිෂ්පාදනය කරන සහල් දිනල්ලාද මිනිස්සුන්ට කන්න දෙනවා. මේ රටින් ගේන හාල් සත්වයින්ට මිසක් මිනිස්සුන්ට පරිභෝජනයට සුදුසු ඒවා නෙවෙයි. මේ සහල් ප්‍රමාණයක් සතුන්ගේ පරිභෝජනයට ලබා දුනොත් අපිට හැකියාව තියෙනවා හොඳ ප්‍රමිතියෙන් යුක්ත සහල් සපයන්. අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයන්ගෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ විසින් මෙම ආනයනික සහල්වල විෂ අඩංගු වේද යන පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සාමාන්‍යයෙන් අපි සියලුම ආහාරවල පරීක්ෂා කරනවා. ආහාරවලට විෂ එකතු වෙලා කියන පණිවිඩය මාධ්‍යවලින් අඳ පටන් ගන්න පස්සේ අපි වහම තීරණය කළා සියලුම ආනයන කරන හාල් කන්ටේනර් බරලෝ සඳහා විෂ සහිත සහල් ආනයනය කර ඇති බවට පතුරන ප්‍රචාරයන් හරහා ඉදිරියේදී රටේ සහල් මාෆියාවකට ඉඩ ඇති බවයි එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය පවසන්නේ. දේශීය සහල් ගත්තත් ආනයනික සහල් ගත්තත් මොන රටේ සහල් ගත්තත් ඒ හැම සෑම සහල් වර්ගයකම බැරලෝහ අන්තර්ගත වෙනවා. අන්තර්ගත වෙන්න පුළුවන් බැරලෝහ ප්‍රතිශතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර සංවිධානය වගේ සංවිධාන විසින් ජාත්‍යන්තර වශයෙන් යම් ප්‍රමිතියක් නිර්ණායකයක් පනලා තියෙනවා. ඒ නිර්ණායකයන්ට අනුව සහල් කිලෝවක් තුළ
ආසනික් තියෙන්න පුළුවන් මිලිග්‍රෑම් 0.2 උපරිම වශයෙන්. ඒ වගේම කැඩ්මියම් තියෙන්න පුළුවන් 0.2 මිලිග්‍රෑම්. EM ගත්තත් මිලිග්‍රෑම් 0.2. මර්කරි 0.1, සෙලනියම් 0.3. මේ ප්‍රවෘත්ති පිටුපසත් තියෙන කුමන්ත්‍රණය ආනයනික සහල් පරිභෝජනය අඩු කරලා ඒක අධෛර්යමත් කරලා ලංකාවේ සහල් මාෆියාවට ඔලු උස්සන්න ආයිසරයක් ඔලු උස්සන්න දීමේ කුමන්ත්‍රණයක්ද කියලා අපි මේ ගැන සැකයි. යම් මේකින් ආණ්ඩුව තීරණයක් ගත්තොත් මේ ආනයනික සහල් සත්තුන්ට එහෙම නැත්නම් කුකුල්ලුන්ට කන්න දෙනවා කියලා එහෙම වුණොත් ලබන මාසේ වෙද්දී හාල් කිලෝ එක දැනට පාලනය වෙලා තියෙන හාල් මිල ආයෙත් 300 දක්වා යන්න පුළුවන්. මේ අතර ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති සාකච්ඡාවකදී මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ රජයේ සැරසන තමයි මහකන්නේ කොහොම හරි සම්පූර්ණ 100%ක් වගා කරගන්නේ පළවෙනි එක. දැන් 120%ක් අඩුබර ළමයි ඉන්නවා කියලා පත්‍රයේ වැටුනම රජේෂයක වශයෙන් අපට වගකීමක් නැද්ද? මේ ළමයි හඳුනා ගන්න. අප රජයෙන් පඩියක් ගෙවනවා. අපි තමයි සංවර්ධන පරිපාලන කෙනෙක් කරන්නේ අපි. ඒතකොට අපි දැන් ක්‍රියාත්මක විය යුතුයි අනිවාර්යයෙන්ම. විශේෂයෙන් පාදේශ ලේකම් වරුන් තමයි සම්පූර්ණ වගකීම දරන්න වෙන්නේ. උතුමල්ලා තමන්ගේ රාජකාරියෙන් එහාට ගිහිල්ලා මේ ආර්ථික සංවර්ධන කේන්ද්‍ර ශක්තිමත් කළ යුතුමයි. ඉන්ධන හිඟ ඇතුළු පවතින අර්බුදය හේතුවෙන් ගොවිතැන් කටයුතු වලදී යළිත් පාරම්පරික ක්‍රම වෙත ගමන් කිරීමට ගොවීන්ට සිදුව තිබෙනවා. ගල්නැව කලංකුට්ටිය ප්‍රදේශයේ ගොවීන් දැන් අසුණු නෙලන්නේ ට්‍රැක්ටර්, සුනාමි හෝ භූතයාන උපකරණ වෙනුවට බෑගැත්ත යොදා ගනිමින් මෙවන විට වී මිලදී ගැනීමද නතර කර ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. මේ යලකන්නේ අස්වනු නෙලන කාල සීමාවයි ගතවන්නේ. සමහර ප්‍රදේශවල ගොවීන් ඉන්ධන නැතිකම හමුවේ අස්වනු නෙලීමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා. තවත් බොහෝ ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙලුවද එම වී විකුණාගත නොහැකිව බලා සිටින්නේ ගබඩා රැසක් වසා දමා තිබීම හේතුවෙන්. පොළොන්නරුව මහවැලි වී කලාපයේ ගොවීන් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ඇමති අමරවීරට වී මිලදී ගැනීමට ක්‍රමවත් වැඩිපිළිවෙලක් නැති බවයි. කොහෙවත් නැතුව හිටපු කිසි දෙයක් දන්නේ නැතුව කුජිකර ඇමතිවරයා කියනවා සම්බා මෙච්චරයි, කීරි මෙච්චරයි, නාඩු මෙච්චරයි කියලා ප්‍රකාශ කරා. හැබැයි ඔහු ඒ ප්‍රකාශ කරනකොට කිසිම වැඩපිළිවෙලක් ඔහුගා තිබිලා නැහැ. පුළුවන් නම් පොළොන්නරුවට එන්න. එන්න බී කලාපෙට. අපේ මේ ගොවිනායක ටික හෙදි ගැලවෙන්න අපි කතා කරනවා. ඔබගේ ඔය වැඩපිළිවෙල පිළිබඳව. කෘෂිකර්ම අමාත්‍යවරයා මේ වෙනකොට කියනවා ලබන මාස්කන්නේ කාබනික වගාවට යන ගොවි මහතුන්ගේ කුඹුරු අක්කරයකට රුපියල් 20,000ක් ගෙවනවා කියලා. මේ මොන විහිළුවක්ද? අපි රජයට බල කරලා කියනවා උඹලා මේ සපේන විහිළු දැන්ම නවත්තපල්ලා. එහෙම නොවුනොත් අපිට සිදු වෙනවා උඹලාට ඊළඟ ලැබෙන පළවෙනි අවස්ථාවේදී ඉලපත අරගෙන සලකන්න. මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපසභාපති සුසන්ත කුමාර නවරත්න කලංකුට්ටිය ප්‍රදේශයේ ධාතුසේන ගොවි ව්‍යාපාරයේ ගොවීන් හමු වී තිබෙනවා. එහිදී එම ගොවි ජනතාව ප්‍රකාශ කර සිටියේ පොහොර නොමැතිව ගැටළු රැසක් මැද්දේ වගා කළ වී අස්වැන්න නෙලීමට ඉන්ධන නැති නිසා බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවයි. දැන් ඩීසල් ටික ගන්නත් අපි පොලිමේ ඉන්න ඕනේ ගිහිල්ලා. දැන් අද ඩීසල් ගන්න ගිහිල්ලා පොලිමේ ඉඳලා එනවා ආයෙ නැහැ කියලා. බඩගින්නේ ඉඳගෙන. ඒකයි ඔයගොල්ලෝ සුනාමියෙන් කපන්නේ නැතුව මේ අතින් ගොඩක්. සුනාමියෙන් භූතය ගහන්න තෙල් තියෙන්නේ නැහැ. අපි අහනවා මහින්දමරවීර ඇමතිතුමා කෝ ගබඩ ඇරලා තියෙනවා නම් ඒ කිරණ වී ටික පෙන්නඳ ගොවි ජනතාවගේ වී ටික කිරන්න බැරි තරමට මේ ආණ්ඩුව ආර්ථික මේ වශයෙන් බංකොලොත් වෙලා තියෙනවා. ඒ වී ටිකට සල්ලි ටික දී ගන්න බැරි වෙලා තියෙනවා. අනුරාධපුරයේ ගලෙන් බිඳුනු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පණ්ඩිකාරමඩුව ප්‍රදේශයේ ගොවීන් යලකන්නේ වගා කළ වී සහ සෝයා බෝංචි අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා. පොහොර නැති නිසා යලකන්නේ අස්වැන්න අඩු වී ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයාට දැඩි චෝදනාවක් එල්ල කළා. ගොවියා විනාශයට ලක් කරලා බලාගෙන ඉඳලා ඒසි කාමර ඇතුළේ ඉඳලා පඩිගන්න නිලධාරීන් රටට බරක්. ඔය නිලධාරීන් පඩිගන්නේ මේ රටේ මේ ගොවියන්ගේ සීනිතේකොළ වලින් සබන් කැටෙන් බදු දවස ගානේ ආහාර වේලාත් එහි ඇති පෝෂදායී ආහාරත් අපෙන් ඈත් වෙමින් තිබෙනවා. ඒත් ඒ පිළිබඳව යථාර්ථයට මුහුණ දෙන්නට අදාළ වගකිවයුත්තන්ද සූදානම් නැති බවයි බැලූ බැල්මට පෙනෙන්නට ඇත්තේ. එම නිසා රජය ඇතුළු වගකිවයුතු සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමු කිරීම අවශ්‍ය නිසා සාමාන්‍ය පවුලක අන්තයටම පිරිහුණු ජීවිත ගැන අපි විමසා බැලුවා. අම්මයි තාත්තයි දරුවන් දෙන්නෙකුයි ඉන්න පවුලක් අපි ගමු. ඒ කියන්නේ 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක්. මේ 4 දෙනාම වේල් 3ම බත් කනවා කියලා අපි උපකල්පනය කරමු. එතකොට දවසකට වේල් 3ට අවශ්‍ය වෙනවා හාල් කිලෝ 1 හමාරක්. හාල් කිලෝ එකක ගාන රුපියල් 280ක්. එතකොට දවසකට සහල් වලට විතරක් කිලෝ 1 හමාර වැඩි කිරීම රුපියල් 280 කියන්නේ රුපියල් 420ක් අවශ්‍ය වෙනවා. එතකොට මාසේ දින 30ට හාල් වලට විතරක්
හාරසිය විස්ස වැඩිකිරීම 30 රුපියල් 12600ක් වැය වෙනවා. පරිප්පුයි සම්බෝලයි විතරක් අපි ගමු. දවසකට පරිප්පු ග්‍රෑම් 250ක් තුන් වේලටම අවශ්‍යයි. මාසකට අපි ගමු පරිප්පු ග්‍රෑම් 250 වැඩි කිරීම දින 30. කිලෝ 7 ග්‍රෑම් 500ක් ඕන වෙනවා. පරිප්පු කිලෝ එකක් රුපියල් 450ක් විතර වෙනවා. මාසයකට පරිප්පු වලට යන වියදම අපි ගමු රුපියල් 450 වැඩි කිරීම කිලෝ 7මාර. රුපියල් 3375ක් පරිප්පු වලට වැය වෙනවා. පොල් සම්බෝල දවසකට ගෙඩියක් යනවා සාමාන්‍යයෙන් පොල් සම්බෝල වලට. වේල් 3ම කෑවොත් රුපියල් 95යි පොල් ගෙඩියක්. මාසයකට පොල් ගෙඩි 30යි වැඩි කිරීම රුපියල් 95 කියලා ගත්තොත් රුපියල් 2850ක් ඊට වැය වෙනවා. එතකොට ලුණු මිරිස් කරපිංචා රම්පේ ලුණු 3-5 සියල්ලම මාසයකට පරිප්පු සහ සම්බෝල වලට අපි ගමු රුපියල් 1000ක් යනවා කියලා. ඊට වැඩි යන ගාන නම්. නමුත් අපි රුපියල් 1000ක් කියලා හිතමු. එතකොට 4 දෙනෙකුගේ පවුලකට වේල් 3ම මාසයකට පරිප්පුයි පොල් සම්බෝලයි බතුයි විතරක් සඳහා යන වියදම ඔන්න අපි දැන් ඔබට කියනවා. සහල් වලට රුපියල් 12600යි. අපි කලින් ගාන හදලා පෙන්නවා. පරිප්පු වලට රුපියල් 3375යි. පොල් වලට රුපියල් 2850යි. අනිකුත් සෙසු ද්‍රව්‍ය වලට කියලා තව රුපියල් 1000ක් අපි දාමු. එකතු කීයද? රුපියල් 19825. දැන් දරුවෝ දෙන්නත් ඉන්නවනේ මේ පවුලේ. දරුවෝ දෙන්න පාසල් යවන්න අවශ්‍යයි. වාහන ගාස්තු, වෑන් වලට යන වියදම, පොත්පත්, ටියුෂන් ගාස්තු, ලෙඩට ගන්න බෙහෙත් ටික, ලයිට් බිල්, වතුර බිල්, ගෑස් හෝ දර. අපි මේ ටිකත් එකතු කරමු. දැන් වෑන් එකකට අඩුම වශයෙන් පාසල් දරුවෙකුට යනවා රුපියල් 3000ක්. දරුවන් දෙන්නට මෙතකොට රුපියල් 3000 වැඩි කිරීම 2 6000යි. ලයිට් බිල රුපියල් 2000ක් ආපු ගෙදරකට අද රුපියල් 4000ක් එනවනේ. වතුර බිල රුපියල් 1500ක් විතර කියලා අපි හිතමු. දැන් බලමු මේ ටිකේ එකතුව. රුපියල් 2000 එකතු කිරීම 4000 එකතු කිරීම රුපියල් 1500. එතන 7500යි. දැන් ගෙදර කවුරුන් හෝ රස්සාවකට යන්න හැබැයි පවුල එක්කෙනෙක් විතරයි රස්සාව කරන්න එක්කෙනෙක් විතරයි බස් එකේ යන්නේ කියලා අපි හිතුවොත් දවසකට අඩුම තරමින් රුපියල් 160ක් යනවා. දවස් 25ක් සේවය කළොත් රුපියල් 160 වැඩි කිරීම 25. රුපියල් 4000ක්. අපි එකතු කරමු මුළු මුදල. සම්බෝලයි පරිප්පුයි එක්ක මාසයකට වියදම කීයද? රුපියල් 19825ක් ආවා. අනිකුත් වියදම දරුවන්ගේ පාසල් වෑන් එකට රුපියල් 6000යි. ලයිට් බිල, වතුර බිල, බස් ගාස්තු රුපියල් 7500යි. ළමයි දෙන්න වෑන් එකක යවලා ලයිට් බිල්, වතුර බිල් ගෙවලා බස් එකේ එක්කෙනෙක් විතරක් වැඩට ගිහිල්ලා මාසෙකට අවම වශයෙන් යනවා වියදම කීයද? රුපියල් 37325ක්. දැන් ඕකේ තව ගොඩක් දේවල් නැහෙනේ. ගෑස් නැතුව උයලා, මාළු බිත්තර නැතුව, කිරිබොන් නැතුව, අඩුම ගානේ ප්ලේන්ටියක්වත් බොන් නැතුව, දරුවන්ට බිස්කට් එකක්වත් නොදී, ඇඳුමක් පොතක් ගන්නෙ නැතුව අන්තිම අඩුවෙන් යන ගාන තමයි රුපියල් 37325ක්. රුපියල් 25000ක වැටුප් ගන්න අයෙක් කොහොමද ජීවත් වෙන්නේ? අදත් රුපියල් 15000, රුපියල් 25000 අතර වැටුප් ගන්න අති විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. එදා වේලෙන් ජීවත් වන ලක්ෂ ගාණක් මේ රටේ ඉන්නවා. ඒ අයගේ මාසික එකතුව රුපියල් 25000කට අඩුයි. අද අපේ රටේ මිනිසුන්ගේ ජීවිතය මහ පොළවට සමතලා වෙලා තියෙනවා කියලා කියන්න මීට වඩා තව ගණන් හිලව් අවශ්‍යයිද? ඊයත් වෙනවා කියන්නේ හිඟානෝකා හිඟා කරනවා. දැන් අපි ඔක්කොම අල්ල එන්නේ පාන් ගෙඩියක් කන්න බෑ. පොඩියුන්ට පාන් ගෙඩියක් දෙන්න බෑ. පාන් ගෙඩියක් ගත්තොත් අපේ ගෙදරින 10ක් ඉන්නවා. ඉතින් පාන් රාත්තල් 10 දෙනෙක් කන්න ඕනේ. පෙත්ත පෙත්ත කපලා කන්න තියෙන්නේ. ඒකේ වාටිය තමයි අපිට කන්න ඉතුරු වෙන්නේ. ඕක තමයි අපිට කියන්න තියෙන කෙලින්ම දේ. රටත් කෑවා, අපිත් කෑවා, අපේ දරුවන්ගේ දරුවන්වත් කාලා තියෙන්නේ මේ රජේ. ඒගොල්ලන් සැප පුටු වල ඉඳගෙන හැම්බේකන් කනවා. අපේ ළමයින්ට බිත්තර කට්ටක් දෙන්න අපිට තත් නැහැ. හාල් කිලෝ එකක් අරගෙන 10 දෙනෙකුට කන්න පුළුවන් ද වෙලක්? ඈ රාජ්‍යමතිගොල්ල 30ක් දෙනෙක් පත් කරගෙන ඉන්නවා. උන්ට තම්බු කරලා දෙන්න ඕනේ අපේ මේ බදු වලින්. පොදු පයිප් එකේ වතුර ටිකක් කපලා දැම්මා. මිනිස්සු වල වතුර ටිකක් නැතුව ඉන්නේ ජීවත් වෙන්න. නාගණ්ඩවත්. ඇඟවල වලට පණ නැහැ, පෝෂණයක් නැහැ. කවුරු ආවත් ඕක තමයි කරන්නේ. වෙන මොනවද? මහින්දර පොළොන්න මහින්ද කරුවා කාකා කෙනෙක් කෙනා කාකා විදිහට කළා. දැන් රණින්ල දාගෙන. මේ මෙහෙමද කරන්නේ? මම වයසට ගිහිලා මම රැහැට බත් නැතුව වතුර එකක් බීලා බුදිය ගන්නවා. ඖෂධ සමාගම්වල වුවමනාවට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරටට ඖෂධ ගෙන්වීමට අවස්ථාව ලබා දී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් ජයන්ත බණ්ඩාර පවසනවා.
රජයේ රෝහල්වල ඖෂධ ගිතා බරපතලයි. ඒ වගේම තමයි. වෙළඳපළේ ඖෂධ වලත් බරපතල හිගයක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් නාද වෙනකොට ඖෂධ මිල ඖෂධ සමාගම් වලට ඕන විදිහට හිතුමතේට ඉහළ දාලා තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඖෂධ මිල පාලනය කිරීමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. මේක තියෙන ලොසාටන්, ලොසාටන් මිලිග්‍රෑම් 50, මේක තියෙන්නේ මෙට්ෆෝමින් කියන ඖෂධය මිලිග්‍රෑම් 500, ඊට මේක තියෙන්නේ ඇටවෙස්ටඩින් මිලිග්‍රෑම් 10. මෙන්න මේ ඖෂධ ප්‍රමාණයට මාසයකට SPMC එකේ ඖෂධ වලින් ගත්තොත් එයා මන රුපියල් 475යි මාසිකව මේ වට්ටෝරුවට යන්නේ. ඊළඟට සමාගම් වලින් ගෙන්නන ඖෂධ ගත්තොත් එයා මාසිකව යන්නේ රුපියල් 1055යි. නමුත් මේ ටිකක් මිල අධික ඖෂධ වල ගියොත් එහෙම රුපියල් 2750ක් යනවා. රුපියල් 495කට දෙන්න පුළුවන් ඖෂධ ප්‍රමාණය තමයි 2750. ඒ වගේ 6 ගුණයක් විතර වැඩි මේ ටික බැලුවට පස්සේ. එතකොට රාජ්‍ය ඖෂධ සංස්ථාව Tamanට පුළුවන් කැපැසිටි එක තියෙද්දි ඔවුන් ඒ ඖෂධ සැපයීම මේ වෙනකොට කඩා කපල් කරලා තියෙනවා. මේ ඖෂධ සමාගම් වල උවමනාවට රජය සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මිල අධික ඖෂධ ගෙන්වීමට ඉඩ දීලා තියෙනවා. රජයේ රෝහලට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 200ක් විතර මේකට හිග වෙලා තියෙනවා. සමහර ඒවා නැත්තරම නැහැ. අපි දන්නවා මේ වෙනකොටත් අතිරුදුර පීඩන ඖෂධ නොගැනීම නිසා විශාල වශයෙන් ආඝාත රෝගීන් වාර්තා වෙනවා. දියවැඩියාවට කොලෙස්ටරෝල් වලට බෙහෙත් නොගැනීම නිසා හෘදයාබාධ වැඩි වෙන්න පුළුවන්. ප්‍රතිජීවක ඖෂධ නැති නිසා ආසාදිත රෝගලින් රෝගීන් මියන්න පුළුවන්. සමහර කකුල් කපන වගේ ඒවා වෙන්න පුළුවන්. එතකොට නියුමෝනියා වගේ රෝග නිර්වින්දනය සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ නැති නිසා අපිට ශල්‍යකර්ම පා දෙන්න පුළුවන්. ඒක වැඩි ඕනේ නැහැ. මේ ශල්‍යකර්මකට කලින් අත හොදන්න ගන්න ප්‍රෝටීන් අයිඩින් එකේ අත හොදන්න ගන්න කවවත් නැහැ. මෙතෙක් කල් ලෝකේ කොහෙවත් එන්නේ නැති වැඩ මේ ලංකාවේ සබංගල් අත හොදලා තමයි ශල්‍යකර්ම වලට ලෑස්ති වෙන්නේ. මෙවැනි විට සියලු වර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් කටබොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ කියලා අපේ ජනවහරේ කියමනක් තියෙනවනේ නේද? ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දිව ඇත්ත කියන අයුරු අපදුටුවා. ඒ අපේ ක්‍රිකට් කොල්ලෝ ටිකට උපහාර පුදපු අවස්ථාවේ. ඒ නිසා අද ටෙලිවැකිය ජනාධිපති රනිල් ගෙන්ම ආරම්භ කරන්න හිතුවා. මේ වචන කීපය අහලා බලමුකෝ නේද? ක්‍රිකට් ක්‍රීඩාවේ අපි පෙරදුනේ ඇෆ්ගනිස්තාන්ට. ඇෆ්ගනිස්තාන්ට පෙරදුනා කියලා වැටුණා කියලා ක්‍රීඩාවෙන් අයින් වුණේ නැහැ. දසුන් ඒකෙන් ඒ පරාජයෙන් ප්‍රයෝජන අරගත්ත ශක්තියක් වුණා ඉදිරියට යන්න. මේක ක්‍රිකට් කණ්ඩායමට විතරක් නෙමෙයි. මම හිතන්නේ දසුන් ලංකාවටත් උදාහරණයක් දීලා තියෙනවා. අපි අද වැටිලා තියෙන්නේ. අපි ඇෆ්ගනිස්තානයටත් වඩා වැටිලා තියෙන්නේ. සමහරු හිතනවා මේකෙන් ගොඩ එන්න බෑ කියලා. දසුන් වාගේ අපි හිතනවා නම් මමත් හිතන්නේ අපි මේකෙන් ගොඩ එනවා. අපි ආසියාවේ සූරකයෙක් නෙමෙයි. අපි ලෝකයේ සූරකයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් එතුමා හොඳ උදාහරණයක් අපේ රටට ලැබලා දීලා තියෙනවා. හරිම අපූර්වයි විශිෂ්ටයි. දැන් දස්ස හෙවත් දසුන් ගැන කියපු කතාව. දැන් මෙහෙමයි. මේ වෙලාවේ ජනාධිපති රනිල් රටේ නැහැ. පාලුගෙයි වළම් බිඳින පුරුද්දක් අපට නැහැ. නමුත් ලංකාවට ආවට පසු හරි අප ඔහුගේ කතාවට මේ ටෙලිවැකිය හරහා එක් කරන ඌන පූරණයත් කවුරු හරි පෙන්වන්න හොඳේ. මේ කතාව ඇත්ත. මොන කතාවද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියපු කතාව. දසුන් දක්ෂයා. ඒ ටීම් එකම අරමුණක ඉන්නේ. ඒ නිවැරදිව ක්‍රීඩා කරලා කප් එක ගහනවාමයි කියන අදිෂ්ඨානය නේද? දසුන් ඒකට තෝරගෙන යන්නෙත් 99%ක්වත් නිවැරදි පිරිස. වැරදි අයව තෝරලා දුන්නොත් බැහැ. එහෙම ගිහින් මෙයාලා එක්ක ක්‍රිකට් ගහන්න බැහැ කියලත් කියන්න දසුන්ට අයිතිය තියෙනවා. දසුන් පමණක් නෙවෙයි, ලෝක කුසලානය අරගෙන ආව අර්ජුන ප්‍රමුඛ ටීම් එකත් එහෙම තමයි. නිවැරදිව ක්‍රීඩා කරලා ලෝක කුසලානය ගෙනාවා. දැන් මේ ටීම් දිනන්නේ තරුණ ජවය, පුහුණුව, කැපකිරීම, ෆිට්නස්, කණ්ඩායම් හැඟීම්, අදිෂ්ඨානය සහ නිවැරදි තනි ඉලක්කය නිසයි. මතක තියාගන්න, නිවැරදි තනි ඉලක්කය නිසයි. එහෙම නැතුව මේ ටීම් එකට කකුල් කැඩිච්ච ලෙඩ්ඩුයි, බැට් එක අතේ තියාගෙන හිටිවනම පිට්ටනිය නිදිකිරා වැටෙන අයයි එක්ක ගියොත් එහෙම දිනයි කියලා නේද බය? තව තියෙනවා නවාතැන් ගන්න හෝටලේ හැන්ද හොරකම් කරන්න, අවසන් තරගේ පරදින්න ඩීල් දාන්න, කැච් අතහරින්න සල්ලි ඉල්ලන්න, මැච් ෆික්සින් එහෙම කළොත් කොහොමට දිනාගන්න පුළුවන් වෙයිද නේද? දසුන් මොනතරම් දක්ෂයා වුණත් මැච් ෆික්සින් පොරක් හිටියොත් දසුන් දිනලා ඉවරයි. එහෙම නේද? දැන් දසුන් වගේ හිතුවොත් අපට
දිනන්න පුළුවන් කියලානේ ජනාධිපති රනිල් කිව්වේ නේද? එහෙම නේද කිව්වේ? අප දැන් ඉතා දිගු කාලයක සිට කියමින් ඉන්නෙත් ඕකම තමයි. දසුන් වගේ හිතන ඒ වගේ වැඩ කරන්න පුළුවන් ටීම් එකකට විතරමයි දිනන්න පුළුවන්. ඒ වගේ ටීම් එකකට තමයි මේ රට බාර දෙන්න ඕනේ කියන එක තමයි අප නිරන්තරයෙන්ම කියන්නේ. දැන් ජනාධිපති රනිල්ට මෙහෙම හිතුනෙත් දසුන්ලගේ ටීම් එක දැක්කට පස්සේ නේද? දැකලා හිතලා කියලා විතරක් වැඩක් නැහැ හොඳේ. කරලා පෙන්නන්න අවශ්‍යයි. මොනවද මේ තාක් කරලා පෙන්නලා තියෙන්නේ? කරපු ටික මේ ටෙලිවැකිය අවසානයේදී අහගන්නකෝ. ඔය ටීම් කරපු ටික මේ ටෙලිවැකිය අවසානයේදී කියලා දෙන්නම්. හොඳයි, අපි මෙහෙම හිතමු. ජනාධිපති රනිල් දසුන් වගේ දක්ෂයා නේද? වජිර අභිවර්ධන කියන විදිහට ලෝකේ බුද්ධිමත්ම නායකයෙක්, ලෝකේ බලගතුම නායකින් අතර ඉන්නෙත්. අනිත් එක මේ මුළු ලෝකෙම ජනාධිපති රනිල්ට බයයි කියලාත් වජිර කිව්වනේ නේද? හොඳයි, දැන් නායකත්වයේ හරි. ක්‍රිකට් ටීම් එක රෙඩි. කාගේද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ. කවද විකට් කීපට දාන්නේ? කීපින් වලට ඔය අද ඉන්න අයගෙන් එක් අයක හෝ සුදුසුද කියලා කියන්නකෝ. කීපින් වලට, ඒ කියන්නේ කඩුළු රකින්න දැම්මොත් විකට් තුන ගලෝලා ලී මුදලාලි කෙනෙකුට විකුණනවාමයි ෂුවර් එකට. නැහැ, වැරදුනා. ඉරන්න තරම් විකට් පොලු මහත නෑනේ නේද? විකට් තුන ගලෝලා පරණ ඓතිහාසික බඩු එකතු කරන කෙනෙකුට විකුණාවි මම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී හොරෙන් ගලෝපු විකට් තුන කියලා. හරිද? විවෘතව කියන්න ජනාධිපති රනිල්, ඔබට නායකත්වයේ දීලා ඔබව නායකත්වයට දාලා ඔබට දෙන්න හොඳ ටීම් එකක් ඔතන ඉන්නවද කියලා කියන්නකෝ. ඇත්තම කිව්වොත් එහෙම නායකත්වයකට දාන්න තරම් ඔබද සුදුසුද කියන එක ප්‍රශ්නයක්. නමුත් ඉතින් අපි උපකල්පනයක් කරමුකෝ, ඔබ හොඳමයි කියලා. ඔක්කොම ඉන්නේ කම්බ හොරු. විකට් ටිකත් ගලෝගෙන, ස්ටම්ප් ටිකත් හොරාගෙන, බෝල ටික තමන්ගේ ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්න අරගෙන යාවි. අන්තිමට මැච් එක බලන්න ආපු අපට ප්‍රේක්ෂකාගාරයට වෙලා බලාගෙන ඉන්න වේවි. අද මේ රටටම වෙලා තියෙන්නේ ඒක තමයි. රටේම ජනතාව ප්‍රේක්ෂකාගාරයට හූල්ල හූල්ල බලාගෙන ඉන්නකොට මේ තාක්කල් අප පත් කරපු ක්‍රිකට් ටීම්, රට බාර දුන්න ටීම් අන්තිමට විකට් පොලු ටිකයි ස්ටම්ප් එකයි ඔක්කෝම ගලෝගෙන, ඒ විතරක් නෙමේ බෝල ටිකත් හොරාගෙන ගිහිල්ලා ඉවරයි. ඒ විතරක්ම නෙමේ, අන්තිමට බැලුවාම ක්‍රීඩාගාරයයි ක්‍රීඩා පිටියයි දෙකත් කාට හරි උගස් තියලා හෝ විකුණලා. ජේ.ආර්. ජයවර්ධනගේ ඉඳලා ඔබ දක්වා කී වතාවක් ඔය ටීම් වලට මේ රට බාර දීලා තියෙනවද? කෝ එක කුසලානයක්වත් ගෙනාවද කියන්නකෝ. ආ, එහෙම කියන්නත් බෑ, ගෙනාවේ නෑ කියන්නත් බෑ නේද? ලෝකේ ලොකුම නායකන්ද ඔව්, ආන් ඒ කුසලානය ඔබ සහ ඔබට පෙර සියලු දේශපාලනඥයෝ එකතු වෙලා අපට ගෙනත් දීලා තියෙනවා. ණය ගෙවන්න බැරි බංකොලොත් රාජ්‍ය කියන රත්තරම් පාට දිලිසෙන කුසලානයත් ගෙනත් දුන්නා. ආසියාවේ මන්ද පෝෂණයේ දෙවෙනි තැන රන් කුසලානයත් දිනලා දුන්නා. ලෝකේ දූෂිතම රාජ්‍ය ලැයිස්තුවේ උඩටම මේ රට ගෙනල්ලා ඒ කුසලානයත් දිනලා දුන්නා. දැන් ඒ කුසලාන ටික නම් හොඳටම ටොප් එකට දිලිසෙනවා නේද? මාරුවෙන් මාරුවට රාජපක්ෂලගේ ටීම් එකයි ඔබේ ටීම් එකයි මේ කුසලාන අපට ගෙනත් දුන්නා. අපි හරි සතුටුයි ඒ කුසලාන ගැන. බදාගෙන ඉන්නේ මේ දවස්වල ඒ කුසලාන. අන්තිමට මෙහෙම අහන්නම්, හරිම සරලයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අද රට කරන ටීම් එකේ ඉන්නවා නේද? ඔය ටීම් එකේ සිලෙක්ෂන් කමිටුව කවුද කියන්නකෝ? මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ නේද? නේද? යාළනේ තෝරලා දුන්නේ. අන්ත දූෂිත බංකොලොත් ටීම් එකකට හොරු නැතුව ඉතින් වෙන කවද තෝරන්න පුළුවන් නේද? ඉතින් අප නිරන්තරයෙන්ම ලියන්නේත් කියන්නේත් ඔව්, දසුන්ලා වගේ දිනන්න පුළුවන් ටීම් එකකට රට බාර දෙන්න. එහිලා අන්තිම මොහොතේ කතරේ ගහන්න පෙර මෙන්න මේ ටිකත් මතක තියාගන්න. මොනවා වුණත් අපේ එකානේ, මොනවා වුණත් ගමේ එකානේ, මොනවා වුණත් මාසයකට සැරයක්වත් ගමට එනවනේ. ආ, මොනවා වුණත් ඉතින් කොල්ලට රස්සාවක් අරන් දෙවිනේ නේද? අනික ඉතින් අපේ ගුණ අපට හොඳා කියලානේ එහෙමත් හිතනවනේ නේද? ඊටත් වඩා ඉතින් මොනවා වුණත් මරණ ගෙදරත් ආවනේ. ඔන්න ඔහෙ ගහලා දාමු මේ පාරත් කතරේ කියලා එළඹෙන මැතිවරණයේදීත් වැරදි ක්‍රිකට් ටීම් එකකට කතරේ ගහන්න නම් එපා. මොකද දැන් ඒ කට්ටිය මාරුවෙන් මාරුවට මේ රට මලගමක් කරලා අවසන්. ඒ මලගෙදර තමයි ඒ අය අද සැපට කකා බූරුව ගගහ ජීවත් වෙන්නේ කියන එක මතක තියාගන්න. රටවැසියන් සහ ඡන්දදායකින් බුද්ධිමත් නැති තාක්කල්, හරි ටීම් එකට කතරේ ගහන්නේ නැති තාක්කල්, ජව සම්පන්න අලුත් නිවැරදි දැක්මක් ඇති අඩුම ගානේ පිත්ත හරියට අල්ලන්නවත් දන්න අලුත් පිරිසකට මේ රට බාර දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පාර පිත්ත
ඇත්ත අඩුම ගානේ හරියට අල්ලන්න පුළුවන් ටීම් එකකටවත් රට බාර දෙමු කියලා අද ටෙලිවැකියෙන් යෝජනා කරනවා. අනුග්‍රහය දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමාව ඉතාම සියුම් ක්‍රියාවලිය. මේ සඳහා හොඳම විශේෂඥයන් වන්නේ ජෝර්ජ් කුණරත් ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේය. ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. අලුත් නොකෙත් ඇවිල්ලා බලමු. කොහොමද ඉතින්? වෙනසනම් සුපිරිස පෙරලියෙන් කරලියට සුචාත නියමුවන්ගේ තිමිරිකය CIPM. සෑම වසරකම සැප්තැම්බර් මාසය මෙරට කතුවරයින්ට මෙන්ම පාඨකයින්ට විශේෂිත මාසයක්. සාහිත්‍ය මාසය මූලික කරගනිමින් 23 වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය 16 වනදා ආරම්භ වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පොත් ප්‍රදර්ශනය නැරඹීමට අති විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. මේ ගෙවී යන්නේ සාහිත්‍ය මාසයයි. කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරන්නට නම් කියවීමට පොත් තිබිය යුතුමයි. ඒ නිසාම සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පවත්වනු ලබනවා. 23 වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය 16 වනදා ආරම්භ වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. එය පෙරවරු 9 සිට පස්වරු 7 දක්වා ජනතාව වෙනුවෙන් විවෘතයි. මෙය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයයි. මෙවර පොත් ප්‍රදර්ශනයේ පොත් ප්‍රදර්ශන කුටි 400කින් සමන්විතයි. සම්මානනීය ග්‍රන්ථ රැසක් මෙවර පොත් ප්‍රදර්ශනයේ අලෙවිය සඳහා නිකුත් කර තිබෙනවා. පොත් ප්‍රදර්ශනයේ නැරඹීමට අද දිනේ විශාල ජනතාවක් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණ සිටියා. මේ සමාජය වෙනකොට පොත් කියවෙන එක අඩුයි. ෆෝන් වලට හැබැයි වෙලා පොඩි ළමයි ප්‍රවා නිර්මාණශීලීත්වය නැති වෙලා තියෙන්නේ. පොත් ප්‍රකාශකයන්ගෙන් මේ වගේ දෙයක් වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. ඇත්තටම ඉගෙන ගන්න වැදගත් වෙන පොත් ගොඩක් තිබුණා. ඒ වගේම මිල අඩු කිරීමත් එක්ක ගොඩක් පොත් ගන්නත් පුළුවන්. හොඳ ප්‍රදර්ශනයක් ඇති. ගොඩක් හොඳ ප්‍රදර්ශනයක්. අපි වගේ ළමයින්ට චූටි ළමයින්ගේ ඉඳලා අධ්‍යාපන කටයුතු ඉවර වෙනකන් අවශ්‍ය සෑම දෙයක්ම තියෙනවා. බොහෝ දැනුම මේ පොත් වලින් එකතු වෙනවා. නැති පොතක් නැහැ. ඒ වගේම ගොඩාක් පොත් තියෙනවා මෙතන. වටිනා ඇත්තටම මේ ලාබෙට ගන්න හම්බුණා පොත්. ඉතින් ළමයින්ටත් හොඳ පොත් තෝරගන්න හම්බුණා. ඇත්තටම හරි සතුටුයි අපිට. ගොඩ කාලෙකින් කොවිඩ් එකත් එක්ක අර තියෙන්නත් බැරලා කාලෙකින් මෙහෙම නිදහස එන්න හම්බෙලා තියෙන එකින්ද ගොඩක් කට්ටියනවා. සෙනඟ නම් ගොඩක් ඉන්නා. ඒ වුණාට පොත්වල ගාන තමයි වැඩි ගොඩ. ඩිස්කවුන්ට් උත් ගොඩක් අඩුයි 120ක් 110ක් වගේනේ තියෙන්නේ. ඩිස්කවුන්ට් එකකට වඩා මේ පොත් ඔක්කොම එක තැනක හොයාගන්න තියෙන එක වටිනවා. මේ කාලෙත් එක්ක මං හිතන්නේ එක තැනක තියෙනක මාර වටිනවා අපි හැමෝටම. ගාක් අර්බුදකාරී තත්වයක් යටතේ තමයි මේ පොත් ප්‍රදර්ශනේ තියන්නේ. මෙච්චර සෙනඟක් ඉඳී කියලා හැබැයි හිතුවේ නැහැ ගොඩක් අය. හැබැයි පොත්වල ගාන ටිකක් වැඩි. සෑහෙන සෙනඟ ප්‍රමාණයට පාඨකයන්ට විශාල සේවාවක් වුණා මේ අවස්ථාව. මොකද අවුරුදු දෙකකින් තිබුණේ. ඒකින් තමයි මේ අධික ජනගහනයක් ඉන්නේ. මම ආරාධනා කරනවා ඇවිල්ලා පොත්පත් බලලා ඒ දැනුම වැඩි කරගන්න, පොත්පත් මිලදී ගන්න, මේ ආයතන සියල්ලටම ඇවිල්ලා පොඩ්ඩක් බලන්න කියලා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ එළඹෙන 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. රත්නපුර දෙල්වල ප්‍රදේශයේ කුඩා දැරියක් පන පිටින් බලදමා ඝාතනය කර තිබූ පුවතක් පසුගියදා වාර්තා වුණා. කලවාන පොලිසිය මගින් දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කලවාන පොලිසිය සිදු කරනු ලබනවා. 2022 අගෝස්තු මස 4 වනදා ගල්කිස්ස අධිකරණයේ තුලදී සිදු වූ වෙඩි තැබීමට අදාළව විමර්ශන සිදු කරමින් පවතිනවා. වෙඩි තැබූ පුද්ගලයාගේ සහ තවත් පුද්ගලයෙකුගේ ඡායාරූප මෙන්ම වෙඩි තබා පලා යාමට උපයෝගී කරගත් මෝටර් රථයක CCTV දර්ශන අද පොලිසිය මාධ්‍යට නිකුත් කළා. ඒ අනුව මේ පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය දැනුම් දී ඇත්තේ. සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිස්තෝල ගිනිඅවි දෙකක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදු කළ වැටලීමකදී. රැජිනගේ මුහුණත දැක්වෙන පදක්කමක් ඇතුළු වටිනා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පහ පොලිසිය සිදු කළ වැටලීමකදී.
ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර සංසදයේ විධායක සාමාජිකයෙකු වන මත්සු ශිතා ෂිම්පේ මෙරටට පැමිණ තිබෙනවා. ඒ ජපානයේ නිර්වේතනීය කොන්සල්වරයාගේ ආරාධනාවකට අනුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණාදාස කොඩිතුවක්කු වසර දෙකක මන්ත්‍රි වැටුප සහ අනිකුත් දීමනා අකුරැස්සේ ජනතාවට ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ 2020 වර්ෂයේ පැවති මහමැතිවරණයේදී මාතොට ගොඩනගන නිල්වලා දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටයි. මිහිඳු සෙත් මැදුර සේනා විධායක බ්‍රිගේඩියර් TS බාලසූරිය ඇතුළු පිරිසක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් GA චන්ද්‍රසිරිගේ ආරාධනාවකට අනුවයි. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.